සීල දිනාටම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේ උගඩ උඩගම කියන ග්‍රාමසේ අවසම තුල ජීවත් වන ආදරණීය ඔබ හැම දිනාගේ වෙනුවෙන් කොට්ටා සභාව ගොඩනැගීමේ මූලික අවස්ථාව මේ අවස්ථාවට මුලින්ම අපේ ගෞරවනීය ආරාධනීය පරිදි මේ අවස්ථාවට පැමිණේ ज्येष्ठ कथिकाचार्य आचार्य चिंतक मेतुमेतु इवागे मपे हदवत् गीत संतृप्तकरण खवदत्तापित्येकवेडकरण संगीत विशारद आदरणीय वैद्य कमल धर्मास मेतुमणि इवागे मे अवस्थावट संबंध विसिटन अपे कंडायमे अपे अपेक्षक अपेक्षिकावान् एतुलु उग्गड अरनायक उडगम गमन योजने करण उप सीलदनागे अवसर है අපි කවුරුත් දන්නවා මේ වෙනකොට මේ ලංකාවේ ජීවත් වෙන අපි කවුරුත් හෙට දවස පිළිබඳව බලාපොරොත්තුවක් නැතුව හෙට දවසේ කුමක් වෙයිද කියන කී පිළිබඳව අදහසක් ඇති කරගන්න බැරි තත්ත්වයක් තුල ජීවත් වෙන මොහොතක අද මේ ස්ථානයේ අපට ජාතික ජනබල වේගය විදිහට ඔගොල්ලෝ ආමන්ත්‍රණය කරන්න අවස්ථාව ලැබුණේ මම හිතනවා මේ ස්ථානයේ හිමිකරු ඒ වගේම දැනට ශ්‍රී ලංකේ ජීවත්වන ඒත් හෘද සාක්ෂිය තමන්ගේ උපන් බිම තුල ජීවත්වන අපේ බඳුල සහෝදරයා ඔහුගේ සම්පූර්ණ අනුග්‍රහය ඔහුගේ සම්පූර්ණ උපකාරය ඔහුගේ සම්පූර්ණ උදව්ව ජාතික ජනබල වේගයේ වින්වෙන් මේ රටින් පිට හිටියත් එහි ඉඳලා අපි විදේශ කමිටුත් එක්ක සම්බන්ධ වෙමින් වැඩ කරමින් හිමෑතක ලංකාවට ඇවිල්ලා අපිත් එක්ක සජීවීව සම්බන්ධ වෙලා මේ අවස්ථාව උදා කර දුන්නාට මුලින්ම ඉතාමත්ම හෘදයාංගමව අපි බඳුළු සහෝදරයව සිහිපත් කරනවා එවගේම මේ අවස්ථාවට අද තව විශේෂ අපි අමුත්‍යකුත් ඇවිත් ඉන්නවා මම හිතනවා අපි බඳුළු සහෝදරයගේ හෘදයාංගම යාළුවෙක් මීගමුව ප්‍රදේශයේ මීගමුව කොට්ටාසේ කණ්ඩායම් නායක අපේ රුවන් සහෝදරය අද තමයි අපි අඳුරගත්තේ මම හිතනවා මේ හඳුනා ගැනීම ඔබට අපිට ලංකාවේ කොහේ වුණත් අපිට ජාති භේද ආගම් භේද කුල භේද නැහැ අපි හෘදයාංගම යාළුවෝ විදිහට මෙරටේ පුරවැසියෝ විදිහට මෙරට ආදර කරන මිනිස් විදිහට අපි අලිත් හමුවෙමු ඒ වගේම අපි කාටත් හෘද සාක්ෂියක් තියෙන මිනිස් විදිහට මෙතන ඉන්න ගොඩක් අය වැඩි හිටි ඒ වගේම තරුණ ඒ වගේම දරුවෝ ඉන්නවා හැබැයි අද දවසේ මේ ඔක්කොම නියෝජනය කරලා උඩගම උග්ගඩ ගම නියෝජනය කරලා මුලින්ම අපි කොට්ටාස සභාවේ නිලධාරි මණ්ඩලය තෝරාපත් කරගත්තා. අරණක ආසන බල මණ්ඩලයේ විදිහට අරණක ආසනයේ ජාතික ජනබල වේගයේ විදිහට ඒ වගේම කැගල දිස්ත්‍රික් කමිටුව නියෝජනය කරමින් මම ඉතාමත්ම උණුසුම් සුපැතුම් පිරිනමනවා අද දවසේ අපි වෙනුවෙන් තේරීපත් වුණු සභාපති ලේකම් භාණ්ඩාගාරික උපසභාපති උපලේකම් ඇතුළු කාර්යක සභා නියෝජනය කරන සියලුම දෙනාට මම හිතනවා කොට්ටා සභාවක් හදන්නේ ඇයිද කියන කාරණේ මුලින්ම පැහැදිලි කරොත් ලංකාවේ ග්‍රාම සේව වසම් 14200ක් විතර තියෙනවා ඒ ප්‍රමාණය තුල ජාතික ජනබල වේගය ඒ වසම් ඔක්කොම නියෝජනය කරමින් එක එක වසමක් නැත්නම් වසම් දෙක තුනක් එකතු කරලා කොට්ටාසයක් එකතු කරලා අපි හදනවා ජන සභාවක් මේ හදන ජන සභාව අපි කොට්ටාස සභාව කියලා කියනවා මේ හදන්නේ මේ ගම් බෙදන්න මේ ගම් වෙන් කරන්න නෙවෙයි මේ ගමේ ජීවත් වෙන සියලු ආගම් වලට අයිති ජනතාව සියලු භාෂාවන් කතා කරන ජනතාව සියලු දේශපාලන පක්ෂ නියෝජනය කරන ජනතාව සමගි කරන සමිතියක් තමයි අපි ජාතික ජනබල වේගයේ කොට්ටාස සභාව කියලා කියන්නේ
තවත් එක්තරා විදිහේ සාකා සමිතියක් නෙවෙයි. එතනින් හැමෝටම අත්දැකීම් ඇති. 75 වසරක දේශපාලන තුල ඔයගොල්ලෝ අත්දැකීම් තියෙනවා. රටේ දේශපාලන පක්ෂ තියෙනවා. දේශපාලන සංවිධාන තියෙනවා. මැතිවරණයක් ලං වෙනකොට ගංගොලට එනවා. සමಿತಿ හදනවා. ඡන්දෙන් පස්සේ මේ සමಿತಿ වලට වෙච්ච දේකුත් නැහැ. මේ සමಿತಿ ගැන කවුරුත් දන්නේත් නැහැ. හැබැයි සමිතියේ මූලික වගකීම් ලැබුණු සභාපති ලේකම් සමහර කීප දෙනෙක් ඒ දේශපාලන පක්ෂවල පුජ්‍යලික වාසි ගන්නවා පුජ්‍යලික ප්‍රයෝජන ගන්න මැදිහත් වීම කරනවා හැබැයි ජාතික ජනපාල වේගී අපි ගොඩනගන කොට්ටාස සභාව කියලා කියන්නේ කිසි කෙනෙකුට පුජ්‍යලික වාසි අත්කර දෙන එකක් නෙවෙයි මේ ගමේ 75 අවුරුද්දක් තිස්සේ પરම්පරා තුනක් પરම්පරා තුනක් අපේ අත්තා කිරියම්මා අපේ අම්මා තාත්තා අපි විවිධ දේශපාලන පක්ෂවලට බෙදලා හිටියා වෙන් වෙලා හිටියා අපි නිල් කීවා අපි කොළ කීවා අපි රතු කීවා අපි වැඩ කරා පක්ෂ දිනේවා පුජ්‍යලු දිනේවා ආණ්ඩු හැදුවා ආණ්ඩු මාරු කරා හැබැයි ඒ සියලු ආණ්ඩු වලින් අවසානයේ ඡන්දෙ දීපු උදව් කරපු රටේ පුරවැසි වෙච්ච ඔබ හැමදාමත් අමතක කරලා ඔබේ ප්‍රාර්ථනා පැත්තක තියලා අපි දිනෝප පාලකයන්ගේ ප්‍රාර්ථනා විතරක් ඉටු කරගන්න සමාජයක් අපි නිර්මාණය කළ දීලා තියෙනවා ජාතික ජනබල වේගී කොට්ටාස සභාව හදන්නේ ඒ විවිධ පක්ෂ වලට බෙදিলা පුජ්ජිලි කර්මණු හෝ පොදු වරමුණු හෝ වෙනින් වැඩ කරපු ජනතාවට ඇත්ත දේශපාලනය කියලා දීලා දැන් අපි කාටත් මම අර මුලින්ම කිව්වා වගේ හෙට දවසේ මොකක්ද වෙන්නේ කියන පිළිබඳ අපට විශ්වාසයක් නැහැ අපේ දරුවන්ට අනාගතය පිළිබඳ අදහසක් අපට ඇති කරන්න බෑ දරුවන්ට අදහසක් ඇති වෙන්නේ නැහැ කවුරුත් වේදනාවෙන් පීඩණයෙන් ආතතියෙන් පිළ සමාජයක් නිර්මාණය කළ තිනේ එමනම් මේ සමාජ ක්‍රමය විනාශ කිරීමේ අරමුණෙන් තමයි ජාතික ජනබල වේගී මේ කොට්ටාස සභාව නිර්මාණය කරන්නේ. තේ මේකෙදි කිසි කෙනෙකුට එයා නිල් පාටද එයා කොළ පාටද එයා රතු පාට පක්ෂේද ඒක අදාළ නැහැ. හැබැයි ජාතික ජනබල වේගී රජයක් යටතේ මේ ගම්වල ජීවත් වෙන සියලු පුරවැසියන්ට ජාති ආගම් පක්ෂ ભેදිකින් තොරව සාධාරණ සලකන සමාජ ක්‍රමයක් නිර්මාණය කිරීමේ මූලික වගකීම් පැවරෙන මේ කොට්ටාස සභාවට. උග්ගඩ ගමේ උඩගම ගමේ අපි දන්න අපේ ඥාතියෝ අපේ හිතවතු අපේ පාසල් මිත්‍රයෝ අපි දන්න මේ ගම් වල ප්‍රශ්න ගැටු දන්න ඕගොල්ලෝ. එහෙනම් මේ ගම තුල මොනවද වෙනස් වෙන්න ඕන? එක මාවනෙල්ලි කෑගල්ලි ගමකට වඩා සමාට අරණායක ප්‍රශ්න සුවිසිසි වෙන්න පුළුවන්. මොනවද අලුතෙන් කියන නෝ දේවල් මෙතෙක් කල නොවිච්ච වැඩ මොනවද ඒවා පිළිබඳව යෝජනා අදහස් එන්න ඕන ඕගොල්ලන්ගේ අපේ තියන ප්‍රාදේශීය කමිටු තියෙනවා අපේ දිස්ත්‍රික් කමිටු තියෙනවා මූලස්ථාන කමිටුවක් තියෙනවා ඉතාමත්ම විනයානුකූලව ඉතාමත්ම සංවිධානාත්මක මාස්පතා එකතු වෙලා සාකච්ඡා කරලා වැඩ කරන හොඳ සංවිධාන විනයක් තියෙන දේශපාලන ව්‍යාපාරයක් තමයි ජාතික ජනබල වේගය එමනම් එවැනි ව්‍යාපාරයක කොට්ටාස සභාවක නිලධාරි මණ්ඩලය වෙනුවෙන් තේරිපත් වුණ ඔබට ලොකු වකිමක් තියෙනවා හැමෝම සමගි කරලා හැමෝම එක කතා කරලා ඔක්කොටම දේශපාලන තීරුම් කළා දීලා මේ රට හොඳ මගට යොමු කරන්න ඕගලොන්ට ලොකු වකිමක් තියෙනවා එහෙනම් මම නැවතත් මතක් කරනවා අද තේරිපත් වුණු නිලධාරි මණ්ඩලයේ සියලු දෙනාටම තමන්ගේ කාර්යභාරය කිසිදු ભેදකින් තොරව කිසිදු අඩුවකින් තොරව තමන්ගේ යුතුයකම මේ රට වෙනුවෙන් ඉටු කරමු මේ ගම වෙනුවෙන් ඉටු කරමු එහෙනම් ඒ සඳහා ඔබට හැම දිනාටම කෑගල්ල දිස්ත්‍රික් බල මණ්ඩලයේ වෙනුවෙන් එවැගේම අරණයක ආසන බල මණ්ඩලයේ වෙනුවෙන් මම උණුසුම් සහෝදරාත්මක සුපැතුම් නැවත වාරයක් පිරිනමනවා දැන් මෙතනින් කවුරුත් අපිට දේශපාලන ඉතිහාසය තුළ කුමන හෝ අරමුණක් වෙනුවෙන් අපි විවිධ දේශපාලන පක්ෂවල ඡන්ද දීලා ඇති උදව් කරලා ඇති වැඩ කරලා ඇති ඡන්ද දිනවල ඇති හැබැයි අපි ඡන්ද දිනෙව්වේ ඉතින් වැඩ කරේ වෙනසක් සඳහා අවුරුදු 5න් අවුරුදු 4න් අවුරුදු 6න් අපි ආණ්ඩු මාරු කරා ප්‍රාදේශීය සභා මාරු කරා පළාත් සභා මාරු කරා ජනාධිපතිවරු මාරු කරා ඒ මාරු කරේ වෙනසක් ප්‍රාර්ථනා කළා දැන් 75 අවුරුද්දක් ගත වෙනකොට දැන් ඔබගේ ජීවිත වෙනස් වෙලාද රටේ වෙනස්කම් අත් වෙලාද කියලා අපි නැවත කල්පනා කරලා බලුවොත් අපට පේනවා අපේ ජීවිත කාලෙන් දැන් බොහෝ කොටසක් ගත වෙලා ඉවරයි මෙතන ඉන්න අති බහුතරයේ ජීවිත කාලෙත් එහෙම ගොඩක් ගත වෙච්ච අය හැබැයි අපිට දායක වුණු අපේ දරු මුණුපුරෝ තා බොහෝ කාලයක් මේ සමාජෙ ඉන්න ඕනේ
අපි තෝරා පත් කරගත්ත පාලකයෝ අපට උරුම කරේ අපේ අම්මට තාත්තට අපේ අත්තට කිරියම්මට සහ අපිට අපේ දරුවන් උරුම කරලා තියෙන්නේ කුමන සමාජ ක්‍රමයක්ද කියන කීතල බැලුවොත් අපට උරුම කරලා තියෙනවා සාගින්න මන්ද පෝෂණය විරකියාව නායකති භාවයේ මූලික වශයෙන් අපිට මොන වැඩේ කරන්න ගියා අපට මොන කාර්ය කරන්න ගියා එහෙනම් මේ සමාජ ක්‍රමය තුලදී අපිට ජීවිතේ ජයග්‍රහණ මොකක්වත් හම්බෙන දේවල් නැහැ බලාපොරොත්තු බිඳ වැටෙන දේවල් හැර බලාපොරොත්තු වලින් ඇති කරගන්න දේවල් මේ සමාජය අපට හදලා දීලා නැහැ එහෙනම් මේ පාලකයෝ අපි දන්නවා අවුරුදු 5න් අවුරුදු 6න් මාරු කරේ අපිමයි අපිම තමයි මේගොල්ලෝ පත් කරේ මතක තියාගන්න මේ සමාජය අපි අද 3000 කාපිස් දෙවියලට වැටලා 2000 කාපිස් එක වේලට වැටිලා එහෙනම් අපිට මේ සමාජය අපේ දරුවන්ට මන්ද පෝෂණය ඉහිල ගිහිල්ලා දරුවෝ ලැබෙන්නේ නම්මලා රක්ත හිලතාවෙන් පිළෙන තත්ත්වයටපත් වෙලා රෝහල් වල බෙහෙත් නැතුව අපේ සහෝදරයෝ අපේ ඥාතියෝ අපේ අම්මලා තාත්තලා අපි ඇස් ඉදිරිපිට මේ යනවා පණා දිනවා අපි උන් බලයින් සිද්ධ වෙලා තියෙනවා එවනම් අපේ සමාජයේ විරකියාව නැත්නම් රැකියා නේ වෘත්ති අධ්‍යාපන ලැබු දරුවටත් නැහැ විශ්වවිද්‍යාල ලැබු දරුවටත් නැහැ එහෙනම් සාමාන්‍ය පෙළ උසස් පෙළ සමත් වෙච්ච දරුවටත් නැහැ එහෙනම් කිසිදු කෙනෙකුට කාන්තාවට තරුණයාට තරුණියට රාජ්‍ය ආසේ රැකියා කරන කෙනාට පෞද්ගලික ආසේ රැකියා කරන කෙනාට කියලා මේ කිසි කෙනෙකුට අද තෘප්තියෙන් ජීවත් වෙන පුළුවන් රටක් ඉතුරු කරලා නැහැ එහෙනම් අපට උරුම කරලා තියෙන්නේ ජාත්‍යන්තර වශයෙන් උත් අපේ මහා අපකීර්තිතරපත් වෙලා ජාතික වශයෙන් උත් අපි මහා මන්දෝසයි පුජ්‍යලෙන් බාටපත් වෙලා එහෙනම් බලාපොරොත්තු බිඳවැටි සමාජයක් අපි විසින්මපත් කරගෙන තියෙනවා ඡන්දේ දීලා උදව් කරලා වැඩ කරලා අපේ පරම්පරාවේ පක්ෂ කියලා එහෙම විශ්වාස කරලා අපි උදව් කරලා අවසානයේ අපට වෙලා තියෙන දේ තමයි අපි සීළු දිනාගෙන් පරම්පරාවල් ඔක්කොම බොහොම ඛේදණීය ක්‍රමකට ගොදුරු කරන සමාජයක් අපට උරුම කරලා දීලා තියෙනවා සාහිත්‍ය ඉවරයි කලාව ඉවරයි දැන් අද අපි කියන්නේ අපේ රසවින්දනයක් නැහැ මේ ජීවිතේ අපට තියෙන විඳවීමක් විතරයි මෙතනින් කවුරුත් අපි කියන්නේ ඔයගොල්ලෝ අපි හොයලා බැලුවොත් අවුරුද්දකින් දෙකකින් තුනක් ඇතුළත ඔයගොල්ලෝ අලුතෙන් ඇඳුමක් අරන් දිනන දේ ලැබුවොත් නෑ කාටවත් එහෙම අවස්ථාවක් නෑ ඔයගොල්ලෝ ජීවිතේ විඳින දේවල් ඔයගොල්ලෝ වේදිකා නාට්‍යයක් බලලා චිත්‍රපටයක් බලලා තමගේ දරුවොත් එක්ක රටතොට ඇවිදලා රටේ සෞන්දර්යාත්මක වටිනාකම් දරුවන්ට කියලා දීලා ඓතිහාසික වටිනාකම් පෙන්වලා දීලා ජීවිතේ විඳින ක්‍රමයක් අපිට නෑ අපට තියෙන්නේ උදේ ඉඳන් රෑ වෙනකන් හොයනවා දුක් විඳිනවා මහන්සි වෙනවා පාලකයන්ගේ පැවැත්ම සඳහා දඩ ගෙවනවා බදු ගෙවනවා වුන් නඩත්තු කරනවා අපේ ජීවිත වැහැරෙනවා පාලකයන්ගේ ජීවිත ගොඩ යනවා එහෙනම් මේකේ තියෙන්නේ මේ දේශපාලන සංස්කෘතිය වරදක් රටකට විය හැකි නොවිය යුතු සියලුම පන්නේ විනාශයෙන් මේ රට අත්කල දින ඉවරයි එහෙනම් තාමත් මේ පාලකෝ අපි දැන් මේ මොහොත වෙනකොටත් අපි දේශගත ආචාර්යතුමා මාත් එක්ක කිවිත් එකයි මේ දින නියම කර මැතිවරණේ නැවත කල් දාන්න සූදානම් ප්‍රජාතන්ත්‍රවාද අහිමි කරලා තියෙනවා ජාතික සහ ජාත්‍යන්තර රටේ වෙනින් විශාල බලපෑම් ඉල්ලලා තියෙනවා හැබැයි පාලක උත්සාහ කරන්නේ ඇයි මේ මැතිවරණ මේ කල් දාන්නේ ඇයි අන් කිසිවක් නිසා නෙවෙයි කොහොන් දන්නවා ජාතික ජනබල වේගී තියෙන විනයගරුක පක්ෂය තුල නිර්මාණය කළ තියෙන සකස් කළ තියෙන මේ වැඩපිළිවෙල විද්‍යාත්මක වැඩපිළිවෙල තුල ඒකේ තියෙන මේ රට ගොඩ ගන්න ක්‍රම කොහොමද කියලා ඒකේ තියෙන මේ රටේ හොරුන්ට වංචනිකයන්ට දූෂිතයන්ට දෙන දඬුවම් මොනවද කියලා ඒකේ තියෙනවා ඔවුන් අත්පත් කරගත්ත දේ ඔවුන් ඔබෙන් පැහැරගත්ත දේ යලි මේ සමාජයට ලබා ගන්නෙ කොහොමද කියලා ප්‍රතිපත්තිල පැහැදිලි කරලා තියෙනවා එහෙනම් ඒ නිසා තමයි ඡන්ද කල්යන්නේ මේ වතාවේ ආණ්ඩු බලය මාරු වෙන්නේ මේක පුංචි ආණ්ඩුව ගමේ ආණ්ඩුව එහෙමද කියන්නේ හැබැයි මේ බලය මාරු වෙන්නේ නිල් පාට පැත්තෙන් කොළ පාටට නම් කොළ පාට පැත්තෙන් නිල් පාට පැත්තේ මහතුරුන්ට නම් මේ සිරි ඡන්දේ තියෙනවා හැබැයි දැන් ඒගොල්ලෝ දන්නවා බලය මාරු වෙන්නේ ඒ නිල් පාට කොළ පාට මජර දේශපාලනේ වෙනුවට මෙරටේ උගතුන් බුද්ධිමතුන් විද්වතුන් එකතු වෙච්ච සංවිධානයේ සාපක්ෂේ ඒක තමයි ජාතික ජන බලවේගය මෙරටේ වෛද්‍යවරු විශ්වවිද්‍යාල ආචාර්යවරු මහාචාර්යවරු නීතිවේදීන් කලාකරුවන් වෙනත් වෘත්තිවේදීන් මෙරට ආදරය කරන ව්‍යාපාරිකයන් ඇතුළු සමස්ත ගුරුවරු
විදුහල්පතිවරු පෞද්ගලිකව සේවකයන් ඇතුළු සමස්ත ජනතාවගේම එකතුවක් තමයි ජාතික ජනබලවේගය කියලා කියන්නේ. එහෙනම් මේක දැවැන්ත ජනපෞරක්. ඉතින් දැවැන්ත ජනපෞරක ජාතික විධායක සභාව නියෝජනය කරනවා ජාතික සහ ජාත්‍යන්තරව ලෝකෙත් එක්ක ගනුදෙනු කරලා අද්දකින් තියෙන මහා විද්වතුන් ප්‍රමාණය. මේ රට ආදරය කරන මිනිස්සු නියෝජනය කරමින් ප්‍රතිපත්ති මාලාවක් සම්පාදනය කළ තියෙනවා. ඒකේ මූලික ප්‍රතිපත්ති 10ක් ඉදිරිපත් කරලා රට ඉදිරිපත් කළා තියෙනවා. ජාතික ජනබලවේග රජය කඩතේ ප්‍රාදේශීය සභා මට්ටමින් ගම් හැදෙන්නේ කොහොමද? ඒ වගේම පළාත් සභා මට්ටමින් පළාත් නිර්මාණය කරන්න කොහොමද? දිස්ත්‍රික්කට ගොඩ දාන්නේ කොහොමද? රටක් ගොඩ දාන්නේ කොහොමද කියන එකින් එක විද්‍යාත්මක කරුණු පැහැදිලි කරලා ප්‍රතිපත්ති ප්‍රකාශනක් ඉදිරිපත් කළා තියෙනවා. මේ ප්‍රතිපත්ති බොරු කියන්න කවුරුත් නැහැ. මම වැරදි කියන්න පාලකයන්ට බෑ. හැබැයි ඔවුන්ට එක විදිහ බැරි දේ තමයි ඔවුන් මෙතෙක් කාලයක් ජනතාව රවට්ටමින් ජනතාව මුලාවට පත් කරමින් ජනතාවට බොරු කියමින් අරගෙන ගිය මේ පාදඩ පාලන ක්‍රමය නවතිනවා. ඒ නිසා තවදුරටත් මේ දේ කරන්න යන්න බෑ. ඔවුන්ගේ වරප්‍රසාද කැපෙනවා. ජනාධිපතිවරුගේ විශ්වාසයට කැපෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුගේ විශ්වාසයට නවතිනවා. තීරුපත්‍ර රහිත වාහන කියන එක නවතිනවා. රටේ නිෂ්පාදනයට ප්‍රමුඛතාවය දෙනවා. ණය ගන්න එක වෙනුවට රටේ නිෂ්පාදනය වර්ධනය කරලා ඒක කර්මාන්ත වෙන්න පුළුවන්, කෘෂිකර්මාන්ත වෙන්න පුළුවන්, රටට ආදායම් වෙන ක්‍රම සම්පාදනය කරලා මේ රට ගොඩ දාන විද්‍යාත්මක වැඩපිළිවෙළක් ජාතික ජනබලවේගී ජාතික විධායක සභාව නිර්මාණය කළා තියෙනවා. මෙතුමා ජාතික විධායක සභාව නියෝජනය කරන සගේ අපේ දිස්ත්‍රික්කේ නායකත්වය දෙන්නේ වෛද්‍යවරයෙක් වෘතියෙන් වෛද්‍ය ධම්මික පටබිඳ සහෝදරයා වෛද්‍ය වෘතිය ආයිබෝන් කියලා. මේ රට මේ සමාජය වැටලා තියෙන අඳුර වගාදී මේක ගොඩ ගන්න කරන්න පුළුවන් යුතුයකම තමයි රට වෙනුවෙන් මැදිහත් වෙන සහෝදරයෙක් අපේ දිස්ත්‍රික්කේ නායකත්වය ගන්න. මෙතුමන්ලට ඕන තරම් පහසුකම් තියෙනවා. අදත් මදිර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පස්චාත් උපාධි දේශනයක් තිබුණා. මම ඒත් කීවා තින්ස සහෝදරයා අද එන්න ඕන වැඩේට ප්‍රමාද වෙන්න එපයි කියලා. ඒ වෙනුවෙන් අද කැප කළ මේ අවස්ථාවට ආවා. මම හිතන අපි මේ කතා කරන මොහොත වගේම රුවන් දන්නවා නේද? හිත ගම් පාලුක වැඩක් රට පුරාම අපේ රටේ ආචාර්ය මහාචාර්යවරු ගම් වලට ගිහිල්ලා දෙමාපියෝ හම්බෙලා දරුවෝ මුණ ගැහිලා රටේ පුරවැසියෝ හම්බෙලා පක්ෂපාත බේදයෙන් තොර හැමෝටම කතා කරන ආරාධනා කරනවා. ඔබේ ජීවිත අඳුරෙන් අඳුරට ගමන් කරන තත්ත්වයක් තියෙන්නේ. මේක වෙනස් කරන්න පුළුවන්නේ පක්ෂපාත බේදකින් තොරව රට හදන ප්‍රතිපත්තිය දිනෙවොත් විතරයි කියන කාරණේ පැහැදිලි කරමින් ඉන්නවා. අපේ අරණයක ආසන ගත්තත් අපිට ඉන්නවා ශක්තිමත් කණ්ඩායමක්. අපේ අපේක්ෂක 33 දිනක අපිට ඉන්නවා. මම හිතන මේ අවස්ථාවත් අපිට බොහෝ පිරිසක් ඉන්නවා. අම්බලකන්ද නැත්නම් නාරංගල් කොට්ටාස නියෝජනය කරමින් අපි රංජිත් සහෝදරයා නියෝජ්‍ය විදුහල්පතිවරයා යගේම උසස් ජාතික පාසලේ උසස් පෙළ ආචාර්ය වරියක් අපි ප්‍රියංගනී සහෝදරිය ඒ වගේම අපි ඉන්දික සහෝදරයා ඒ වගේම චමෝත් සහෝදරයා මනෝජා සහෝදරිය සිරිල් සහෝදරයා මගින අරණායක මේ අපේ ග්‍රාම සේවාසම් 61ම නියෝජනය කරමින් අපි දාප අපේක්ෂකයන්ගේ බහුතරයක් අද මේ අවස්ථාවට විලින්නවා. අපි කවුරුත් එකතු වෙලා අපි කවුරුත් සමග වෙලා අපි ගමෙන් ගමට කොටා සවාදන කොට එක එක එකලාගේ පුජ්ජිලි කාර්යයක් නෙවෙයි ඒක අපි හැමෝගේම සාමූහික වැඩක් කියන හැඟීමෙන් අදහසින් වැඩ කරන කණ්ඩායමක් අපිට ඉන්නවා. එහෙනම් ඔවුන් තමන්ට කළ හැකි කාර්ය ගමේදි තමන් කරනවා වගේම මෙරටේ මහා උගතුන් බුද්ධිමතුන් තමන් මෙරට ණය වෙලා ඉන්නවා. මෙරටේ ජනතාවගේ බදු මුදලෙන් අධ්‍යාපන ලැබ උගතුන් බුද්ධිමතුන් ඒ ණයගේ වෙනුවෙන් මෙරටේ ජනතාවට ඇත්ත කීමෙන් ඉන්නවා. එහෙනම් අපි කාටවත් දැන් පැහැදිලි මින් ඉදිරියට එන මෙතිවරණය සමාජ 25 තියන්න පුළුවන් 22 තියනවා කියන්න පුළුවන් තියෙන්න පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. හැබැයි කවදා හෝ මේ පාලකයන්ට මෙතිවරණයක් දෙන්නම් වෙනවා. මෙරටේ පාලන බලට පත්තුන පාලක හැමදාම දිනුවේ සන්නත් අරගලයක් කරලා නෙවෙයි තනියම ගිහිල්ලා පාර්ලිමේන්තු පුටු විවාදලා මම മന്ത്രി කීව නෙවෙයි හැමෝම පත්තුනේ ඡන්දේ. අපි දීපු අපේ කැමැත්තෙන් අපේ අනුමැතිය. එහෙනම් ඡන්දෙන්ම තමයි මේ පාලන තන්ත්‍රය වෙනස් කරන්න පුළුවන්. මේක වෙනස් නොකරන තාක්කල් ඔබේත් මගේත් ඔබේ මගේ දරුවගේත් දරු මුණුපුරාගේ ජීවිතය අඳුරෙන් අඳුරට මිසක් අඳුරෙන් ආලෝකයට ගමන් කරන්නේ නැහැ. එහෙනම් අපි හැමෝටම කියනවා අපි පාසල් පද්ධති නියෝජනය කරනවා මෙතන විශ්වවිද්‍යාල පද්ධති නියෝජනය කරනවා අදන් අපි හැමෝම මේ රටේ දරුවෝ මහා පාර අරගල කරනවා සෞඛ්‍ය ශාස්ත්‍රයේ වැඩ වර්ධනය කරනවා
වගේම අනිකුත් කම්කරුවන් ජීවත් වෙන බෑ තමන්ගේ පඩිපතට බදු ගන්න ආණ්ඩුවක් මේක තමන්ගේ වැටුපෙන් බදු වැය කරන ආණ්ඩුවක් මේක ඒ වගේම ණයක් ලැබෙනකන් ණය ගැනීම වෙනුවෙන් විතරක් ලෝකෙදී අඬමින් හිගා කමෙන් ඉන්න ආණ්ඩු ක්‍රමයක් මේක එහෙනම් මේක වෙනස් වෙන්න ඕන අපි කියන ඉදිරියේදී මෙරටේ අපේ තරුණයාට අපේ තරුණියට වෘත්තිකයන් බවට පත් කරලා ජාතික ජනබල වේගය වැඩි පිළි තියෙන්නේ අපි තරුණයෝ සහ තරුණියෝ විදේශගත කරන්නේ ඕන් වෘත්තිය පුහුණු ලැබපු වෘත්තිකයන් විදිහට වහල් සේවයේ වෙනුවට වෘත්තිකයන් විදේශගත කරලා රටට ආදායම් උපයන රටට ඩොලර් උපයන මාර්ග අපි ඉදිරියේදී ඉලක්කවන්න සූදානම් වෙලින් එහෙනම් අපි ප්‍රාදේශ සභා මට්ටමින් නගර සභා මට්ටමින් ඒ වගේම අපි පළාත් සභා මට්ටමින් සහ ජාතික මට්ටමින් හැම ගමකම අපි මේ සැලසුම් ක්‍රියාවට නගන්න ඒකට කැපවිච්ච මිනිස්සු ඒකට නායකත්වය දෙන අපේ ශක්තිමත් මිනිස්සු ඒ වෙනුවෙන් ඕනම කැපකිරීමකට සූදානම් මිනිස්සු අපේ පක්ෂ තුල ඉන්නවා එහෙනම් ඒකයිද විදේශගත සහෝදරියොත් සහෝදරියොත් අපේ රටට උදව් කරන්නේ අපට උදව් කරන්නේ මේ සමාජයේ අගලක් ඔය ඉස්සරහට ගන්න පුළුවන් නම් ඒකට තමයි දායකත්වය දෙන්න එහෙනම් අපි ඉතාමත්ම ආදරෙන් ඉතාමත්ම ගෞරවයෙන් ඕගලන්ට කියනවා මේ අවස්ථාවට පැමිණි හැමෝටම නේද ඕගොල්ලෝ හැමෝටම වක්කීමක් තියෙනවා ඔයගොල්ලෝ තමන්ගේ ඥාතියට කතා කරන්න යාළුවට කතා කරන්න හිතවතට කතා කරන්න ඡන්දේ තියෙන්නේ කවද්ද ඒ දිනේ අපට උදා වෙයි ඒක උදා කර ගැනීමෙන් අපි මැදිහත් වෙමු ප්‍රජාතන්ත්‍රවාදී තුල අපට කල හැකි උපරිම ගමන් මාර්ගයට අපි ගිහිල්ලා ඡන්ද දිනා ගන්න අපි වැඩ කරමු හැබැයි එන ඕනම ඡන්දකදී තමන්ගේ කැමැත්ත තමන්ගේ අදහස තමන්ගේ අනුමැතිය දෙන්න ඕන ජාතික ජනබලවේග නියෝජනය කරන මාලිමාට පමණයි වෙන මේ රට ගොඩ ගන්න සාම්ප්‍රදායික පක්ෂ දැන් असमद सांप्रदायिक पक्ष नियोजन अभी मेन गांगोट बेहल स्वाधीन कील कंडायम अभी कौर स्वाधीन ने लोके देशपालने स्वाधीन कीलोक किसम जनक एक्को धनवादे एक्को समाजवादे स्वाधीन कील मे लोके देशपालने अग्ने तीन अवस्थावादी वितरना अवस्थावादी कंडायम टीकाट अहुप तमंग हितवत पुलवांग तमंग ज्ञाति पुलवांग पंतिया पुलवांग मलगेट मगुल गेट लिटर दुगट पीटन पुलवांग हेब ओंटिता आदर सा करुणा कि अभी मे पार स्वाधीन कंडायन दिया बलाने मे पार सांप्रदायिक देशपालन पक्ष दिया बलाने अपीक अवस्थावा प्रादेश सभा बल नगर सभा बल अपीक अवस्थावा मालिमावट देनवा අපේක අවස්ථාවක් පාර්ලිමේන්තු බලය මාලිමාවට දෙනවා අපේක අවස්ථාවක් රටේම බලය මාලිමාවට දෙනවා එහෙම දීලා අපි මේ රට හදන මිනිස්සු දිහා බලමු හදනවද නැද්ද කියලා අවස්ථාවක් දීලා බලන්න එහෙනම් ඒ නිසා ඒ අවස්ථාව දෙනවා කියන කාරණේ පැහැදිලි කරන්න තවදුරටත් එහෙමනම් අර සාම්ප්‍රදායික පක්ෂ හෝ අර කල්ලි වලින් එන කණ්ඩායම් වලට ඡන්දෙ දෙන්න සූදානම් වෙන්න එපා අපි තාමත් ආදරෙන් කියනවා ඔබේ දරුවට ඔබ ආදරේ නම් ඔබේ දරු මුණුපුරට ඔබ ආදරේ නම් ඔබ මේ රට ආදරේ නම් ඔබට හෘද සාක්ෂියක් සහිත මිනිසෙක් නම් ඔබ ඔබ තීරණය කරන්න මෙතෙක් කාලයක් අපි රැවටුණා අපි දිනෙව්වා තමයි මිනිස්සු හැබැයි ඒගොල්ලෝ දිනුවා හැබැයි අපි පෙරදුණා එහෙනම් මේ රටේ දැන් ඒ පක්ෂ දිහා බලලා තවදුරටත් අප මැදිහත් වුණොත් උදව් කරොත් තවදුරටත් මේ රට යන වලපල්ලට අපට දැන් තීරණවා අපි දැන් ණය උගුලක හිර වෙලා යලි ගොඩේන්න බැරි මට්ටමට අපි හිර වෙලා මේ පාලකෝ තවත් උත්සාහ කරන්නේ අත්තනෝමතික පාලකෝ විදියට ඕන් ක්‍රියා කරමින් එහෙනම් ඉදිරියේදී අපි කියනවා ජාතික ජනබල වේග රජයක් යටතේ මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මුළුමනින්ම වෙනස් කරලා මේ රටට ගැළපෙන මේ රටේ සංස්කෘතියට ගැළපෙන අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදනවා ඒක හැදුවට පස්සේ ඔය කිසි කෙනෙකුට ඒකාධිපති වීරුවකට මේ රටේ කවදාකවත් ආය අවස්ථාවක් ලැබෙන්නේ නැහැ එහෙනම් අපිට ජාතික දේශපාලනේ විනාස කරගන්න කලින් අපිට ගමේ දේශපාලන විනාස කරගන්න ඕන එහෙනම් අරණායක ප්‍රදේශය තුල අරණායක ප්‍රාදේශ සභාවේ බලය මෙසේ මාලිමාවට ලබා දීම සඳහා අපි දන්නවා අරණායක ජනතාව සූදානම් ඉන්නවා ඒ සූදානම සඳහා අපි අපේ කැපකිරීම කරන්න ලෑස්ති එහෙනම් මෙතෙක් කාලයක් ඔබව රවට්ටපු ඔබ මුලා කරපු පාලකයන් වෙනුවට ඔබේ දේපළ වංචා කරපු හොරුන් තක්කඩින් මංකොලකාරයන් වෙනුවට තමන් ජීවිතයෙන් කැපකරන සූදානම් මිනිස්සුන්ට ප්‍රතිපත්තිකරක මිනිස්සුන්ට ප්‍රාදේශ සභාවේ බලය බාර දෙමු ඒ වගේම පළාත් සභාවේ බලය බාර දෙමු රටේ බලය බාර දෙමු ඒ වෙනුවෙන් අපි හැමදිනාටම නැවත වාරයක් ආරාධනය කරමින් ඒ වගේම අද දවසේ තේරිපත් වුණු අරණායක උඩගම උග්ගඩ කොට්ටාසේ නිලධාරි මණ්ඩලයට මම නැවත වාරයක් ඉතාමත්ම හෘදයාංගම සුභවතමින් මේ ඉදිරියේදී අපි අපේ ගමේ වැඩ කොටස අපේ ගමේ තියෙන ප්‍රශ්න ගැටලු ටික තේරුම් ගනිමු අපි ජනතාව හම්බෙන්න යමු අපේ අම්මා තාත්තා ඥාතීන් හම්බෙන්න යමු ගෙන් ගෙට යමු කතා කරලා කියමු
पारे तोटेदी मगुल गेदरदी मल गेदरदी हम्मुनाम कथा कल कीमु गेटुम वलट यंडेपा कथा कल कीमु अदास हुमारु कर गानिमु मे कारणे तेरुं कल देमु एनिसा हेमोटम एसना व्यूर्त आराधने करमीन ओगुलु हेमोटम व्यूर्त आराधने करमीन ममनी हेंदेनवा हेमदेनाटम बहुमात्म स्तुति